ආයුබෝවන් ඔයාලා හැමෝටම කිට් කිචන් මගේ YouTube channel එකට ඔයාලා හැමෝවම හුඟක් ආදරෙන් පිළිගන්නවා. අද මම ඔයාලට අරගෙන ආවි සාම්ප්‍රදායික සිංහල අච්චාරුවක් හදන විදිහ. ඉතින් ඉස්සරහට එන උත්සව කාලෙට වගේම එදිනෙදා අපිට කෑමට ගන්න උනත් මේ විදිහට අච්චාරුවක් හදාගත්තම කාලයක්ම තියාගෙන ප්‍රයෝජනෙට ගන්න පුළුවන්. අනිත් එක හදා ගන්නත් හරිම ලේසි. අපි කන කෑම ටික රසට කන්න ඕනි වුණාම වගේම හදිසි ව්‍යංජන අඩුවෙන් ඔයාගත්ත දවසකට උනත් මේ විදියට හදාගෙන තියාගත්ත අච්චාරු ටිකක් එක්ක විතරක් බත් ටික රසටම කන්න පුළුවන්. තව දෙයක් මම ඔයාලට කියන්න ඕනේ. මම මේ අච්චාරුව හදන්නේ මගේ අම්මා හදන විදිහට. මම පොඩි කාලේ ඉඳන් දැකපු විදිහට. මේ අච්චාරුව හරිම රසයි. ඒ වගේම හදා ගන්නත් හරිම ලේසි. ඉතින් අපි බලමු කොහොමද ලේසියෙන්ම මේ අච්චාරුව හදන්නේ ඒකට මොනවද ඕනි කරන්නේ කියලා. ඔයාලත් එක්ක කතා කරන ගමන්ම මම ගස්ලබු ටික වගේම කැරට් ටිකත් කපා ගත්තා. මම නම් මේකට ගස්ලබු කපන්නේ මේ විදියට ටිකක් ලොකුවට. හැබැයි ඒක ඔයාලට ඔයාලා කැමති විදියට කැමති සයිස් එකකට කපා ගන්න පුළුවන්. ඒ වගේම කැරට් ටිකත් ගිනි කූරු හැඩයට තමයි මම කපා ගන්නේ. තව මම මේකට හොඳින් සුද්ධ කරගෙන රතු ලුණු ටිකක්, අමු මිරිස් හා මාළු මිරිස් ටිකකුත් පාවිච්චි කරනවා. මුලින්ම කරන්න ඕනේ මේ විදියට භාජනයක් ලිපේ තියලා ඒකට වතුර කෝප්ප එකක්, රසානුව ලුණු කුඩු ටිකක්, කහකුඩු තේ හැඳි කාලක් හා විනාකිරි කෝප්ප කාලක් විතර එකතු කරගෙන ඒක හොඳින් උතුරව ගන්න එක. මේ දේවල් එකතු කරගන්නකොට හොඳට කටට රස බලලා හොඳ රසට හිටින්න ලුණු හා විනාකිරි එකතු කරගන්න. ඊට පස්සේ මේ මිශ්‍රණය උතුරනකන් ලිපේ තියාගමු. මේ විදියට මිශ්‍රණය හොඳින් උතුරනකොට ඒකට අපි සූදානම් කරගත්ත කැරට් ටික දාගෙන තත්පර 30ක් විතර මේකේ තඹගෙන ස්ට්‍රේන් එකකට මාරු කරගන්න. අපි මේ අච්චාරුවට එකතු කරගන්න දේවල් ඕනෙවට වඩා තැම්බෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ. තත්පර 30ක් විතර තඹ ගත්තම හොඳටම ප්‍රමාණවත්. අනික ඕනෑවට වඩා මේක තඹ ගත්තොත් මේ දේවල් වල පාට වෙනස් වෙනවා. එතකොට හදාගන්න අච්චාරුව ලස්සන නැති වෙන්න පුළුවන්. ඒක නිසා දාන හැම දෙයක්ම විනාඩි 30ක් විතර මේ මිශ්‍රණය තියාගෙන හොඳින් වතුර බේරෙන විදියට ස්ට්‍රේන් එකකට මාරු කරගන්න. කැරට් ටික අයින් කරගෙන ඒකටම ගස්ලබු ටිකත් එකතු කරලා තත්පර 30ක් විතර ලිපේ තියාගෙන ඒකත් ස්ට්‍රේන් එකකට මාරු කරගමු. තව දෙයක් තමයි මේකෙදි ඉස්සෙල්ලම කැරට් එකතු කරන්න ඕනේ කියලා දෙයක් නැහැ. ඔයාලට කැමති පිළිවෙලකට මේ දේවල් එකතු කරගෙන තත්පර 30ක් විතර තඹ ගන්න පුළුවන්. මේ විදියට තඹ ගන්නකොට මේ මිශ්‍රණයේ තියෙන ලුණු රස දාන දේවලට උරා ගන්න නිසා මේකේ ලුණු රස මදි වෙනවා. ඒක නිසා රස බලලා මදි නම් ලුණු කුඩු ටිකකුත් මේ වෙලාවේදී එකතු කරගන්න. එහෙම එකතු කරගෙන ඊට පස්සේ අපට තියෙන්නේ මාළු මිරිස් හා අමු මිරිස් ටික තඹ ගන්න. මේ දෙවර්ගයක් තත්පර 30ක් විතර මේ විදියට තඹ ගත්තම හොඳටම ප්‍රමාණවත්. තව දෙයක් තමයි මේ අච්චාරු හදද්දී සිංහල අච්චාරුව තවත් රස හා ලස්සන කරගන්න පුළුවන් වෙන්නේ බැටළු මිරිස් වගේ දිග මිරිස් වර්ගයක් එකතු කළාම. හැබැයි මට බැටළු මිරිස් හොයාගන්න බැරි වුණ නිසා තමයි මම මේ දෙවර්ගය මේකට පාවිච්චි කළේ. ඔයාලට බැටළු මිරිස් තියෙනවා නම් මේකට බැටළු මිරිස් පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම මෙතනදී මම අමු මිරිස් ටිකක් පාවිච්චි කරන්නේ අච්චාරුව පෙනුමට ලස්සන කරගන්න නිසා. ඔයාලටත් පුළුවන් ඔයාලගේ කැමැත්ත අනුව වර්ග කීපයකින් අච්චාරුවට මිරිස් එකතු කරගන්න. දැන් ඉතුරු වෙලා තියෙන්නේ රතු ලුණු ටික. රතු ලුණු ටිකත් මේ විදියට මිශ්‍රණයට දාගෙන ඉක්මනින්ම ස්ට්‍රේන් එකට මාරු කරගන්න. ඊට පස්සේ කරන්න තියෙන්නේ හදාගන්න මිශ්‍රණයේ රස හොඳින් මේ මිරිස් වලට අල්ල ගන්න නිසා මිරිස් කරල් ටික දෙකට මැදින් ටිකක් වෙන් කරගන්න එක. තව දෙයක් තමයි මම මේ ටික කරල් පිටින්ම පාවිච්චි කළාට ඔයාලට මේව සාමාන්‍ය සයිස් කෑලි වලට කපාගෙන උනත් අච්චාරුව හදාගන්න පුළුවන්. මේ තියෙන්නේ ඒ විදියට ලෑස්ති කරගත්ත කලමනා ටික. දැන් අපි සිංහල අච්චාරුව හදමු. ඒකට භාජනයක් අරගෙන හොඳින් තලාගත්ත සුදු ලුණු බික් 3ක් විතර හා තලාගෙන පොඩි ඉඟුරු කෑල්ලක් දාගන්න. ඒ වගේම ඔයාලා ළඟ තියෙනවා නම් පුංචි මුරුංගපොතු කෑල්ලකුත් තලාගෙන මේකට එකතු කරගන්න. මුරුංගපොතු වලින් අච්චාරුවේ තියෙන යම් වසක් විසක් වගේම සැරත් නැති කරලා දෙනවා. හැබැයි මුරුංගපොතු ඔයාලා ළඟ නැතිනම් එකතු කර නොගත්තා කියලා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ.
තව මේකට එකතු කරගන්න ප්‍රධානම අමුද්‍රව්‍යයක් තමයි මේ අඹ කියන්නේ. ඉස්සර නම් අඹ රෑට විනාකිරෙන් පෙඟෙන්න තියලා පහුවදාට මිරිස් කලේ අඹරගෙන තමයි පාවිච්චි කළේ. හැබැයි දැන් හැමෝටම මිරිස් කල් නැති නිසා ඒ වගේම කාර්ය බහුලත් නිසා මේ ටික වංගෙඩියක ග්‍රයින්ඩ් එකක කොටා ගත්තා කියලා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හැබැයි ඒ විදිහට ඔයාලා මේ අඹ කොටා ගන්නවා නම් අවුපැය භාගයක් විතර තියලා අරගෙන කොටා ගන්න. එතකොට මේ විදිහට හොඳට පවුඩ වෙන්න හොඳ ලස්සනට අඹ ටික කොටා ගන්න පුළුවන්. ඒ විදිහට කොටාගත්ත අබ මේස ඇඳි දෙකක් මාරක් තුනක් විතර මේකට දාගන්න. ඒ වගේම රසයේ හැටියට ලුණු ටිකක්, ඔයාලට පාට අවශ්‍ය ප්‍රමාණයට කහ කුඩු ටිකක්, අවශ්‍ය පමණට සීනි ටිකක් හා විනාකිරි කෝප්පයක් විතර එකතු කරගෙන හොඳින් කවලම් කරගන්න. අච්චාරුව හදද්දී එකතු කරන හැම දෙයක්ම ඔයාලා ගන්න දේවල ප්‍රමාණය අනුව ඔයාලගේ කටේ රස අනුව එකතු කරගන්න. මේ සිංහල අච්චාරුව හොඳට රස වෙන්න නම් ලුණු ඇඹුල් වගේම පදමට පැණි රසත් අනිවාර්යෙන් අවශ්‍ය වෙනවා. ඉතින් රස බලලා අවශ්‍ය දේවල් එකතු කරගන්න. දැන් කරන්න තියෙන්නේ හදාගත්ත මිශ්‍රණයට ලෑස්ති කරගත්ත මිරිස්, කැරට්, ගස්ලබු රතුළුණු ආදිය එකතු කරලා හොඳින් කවලම් කරගන්න එක. මේ විදිහට ග්‍රයින්ඩ් එකේ අබ කෙටුවම මේ අච්චාරුව හදාගත්ත වෙලාවෙම ටිකක් විතර තිත්ත වෙනවා. හැබැයි පැය භාගයක් පැයක් විතර යනකොට ඒ තිත්ත නැති වෙලා හොඳ රසක් අච්චාරුවට එකතු වෙනවා. ඔයාලට හදපු වෙලාවෙම මේ අච්චාරුව කන්න ඕනේ නම් කරන්න තියෙන්නේ භාජනයට අබ ටික හා විනාකිරි ටික දාගෙන පැයක් විතර තියලා අච්චාරු එකට එකතු කරගන්න එක. එතකොට හදපු ගමන්ම වුණත් මේක රස බලන්න පුළුවන්. ඒ විදිහට හදාගත්ත සිංහල අච්චාරුව මේ විදිහට මැටි වලඳකට දාලා පිරිසිදු රෙදි කෑල්ලකින් කටගැට ගහගෙන වගේම වීදුරු බෝතලයකට දාලා උනත් කල් තියාගන්න පුළුවන්. මේ විදිහට ඔයාලට පුළුවන් රසට ලස්සනට හරිම ලේසියෙන් සිංහල අච්චාරුවක් හදාගන්න. අබ ගලේ අඹරලා ගත්තේ නැහැ කියලා කිසිම වෙනසක් නැහැ. ඉතින් ඔයාලත් මේ විදිහට කරලා බලන්න. ඔයාලා මාව තාම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් මාව සබ්ස්ක්‍රයිබ් කරන්න කියලාත් ආදරෙන් මතක් කරනවා. ඔයාලා හැමෝටම සුබ දවසක්. මම ශ්‍යාමා දිසානායක.